සිසිල මංගමුලට පටන් ගත්තේ කපුරු බෝල. එතකොට කල්සුවෙන් භාගයක් පේනවා පිටිපස්සේ. මේ කරත්තේ කුලිය දවස් රුපියල් 100යි. මේ කරත්තේ තොරකම් කරගෙන ගියා මාස 6ක්. දැන් තමයි මගේ ළමයි කකුල තියලා දින ජීවිතේ. ඉතින් කොහොමාරි දවසකට නෑ කියලා කිලෝමීටර් 40ක් කිලෝමීටර් 30ක් 35ක් 40ක් ඒ වගේ ඇවිදිනවා. ඉතින් දෙයයන් වහන්සේ කොහොමද මට ලැබීම තියලා දෙන්නේ? මේ විදිහට ලැබෙනවා ඉතින්. මොනා කරොත් මැරණකම් මගේ දරු දෙන්න නම් මගේ ඇස් දෙකට වඩා උපන්. يعني මම දුක් විඳවා වගේ මගේ දරුවන්ට දුක් විඳ මම දෙන්න කැමති නෑ. මම නොම්බි මාසේ කිසි කෙනෙකුට සලාම් කියන්න. ඒ මගේ ප්‍රතිපත්ති. තිරසන්නෙක් වුණත් මාව දැක අනේ පව බං. අර අංකල් අර මනසේ පව බං කියලා අනුකම්පාවක් එනවා. දැන් ඉතින් මම වලට යන එක තමයි දින්නේ. මගේ නම අබ්දුල්ලා අබ්දුල් මනාප්. මගේ උපංගම මරදාන මෞලානවත්ත. ඒ ගෙවල් කැඩුවට පස්සේ අපිට දුන්නේ මාලිගාවත්. මැල්ලවත් මම ඉන්නේ දැන්. මම උදේ 8ට 8 අමාරණට ගෙදරින් එනවා. දැන් ඉතින් අර මුණුපුරාලා ඉන්නෝනේ ඒගොල්ලෝ මොන්ටසෝරි එක්කෙනෙක් යනවා පළානි වසර එක්කෙනෙක් යනවා. ඒ දින්න දාලා ඊට පස්සේ ආයි මේ කරගෙන ඉනවා 8 8 අමාරණට එනවා. ඇවිල්ලා ඉතින් ඇන්දා 3 අමාර 4 වෙනකොට මම යනවා. කැම්බීම නම් DMB-ටෙන් මොනාරද බොරු කියන්නේ. බඩගින්නේ නම් ඉන්නේ නැහැ. මොනාරි කාගෙන බීගෙන ඉන්නවා. දරුවන්ටත් බඩගිනේ තියලා නැහැ. ඒ වගේ මමත් බඩගිනේ ඉන්නේ නැහැ. කිසි කෙනෙක්ගෙන් ඉල්ලන්නෙත් නැහැ. නැහැ කියලා ඉල්ලන්නෙත් නැහැ. තියනවා කියලා මේ ලොකු කම් පින්නන්නෙත් නැහැ. මගේ රස්සා 1970 ඉඳන් පේමන්ට් රස්සා තමයි. ඉස්සෙල්ල මම ගොල්ලට පටන් ගත්තේ කපුරු බෝල. එතකොට කල්සුවෙන් භාගයක් පේනවා පිටිපස්සේ. ඊට පස්සේ ගිනි පෙට්ටි, අලියමා ගිනි පෙට්ටි. පළවෙනි රස්සීදී පොලි මිදල මම අරන් විකුණේ. ඊට පස්සේ 1987 ජීපී කෝලාලේ රට ගියා. ඒ ගිහිල්ලා දෙයියන්ගේ පිටින් රටින්දලා අම්බ කරා. භාගයක් පඩින් නැතුව සෑහෙන දුක් වහන්සියලා ලංකාවට ආවා. ඊට පස්සේ කුවේට් ගියා. කුවේට් ගිහිල්ලත් ඒ වගේ තමයි 1983 කුවේට් ගියේ. ඒ ගිලත් කාලකන්නේ මට පඩි දුන්නේත් නැහැ හරියට. ඒවා ඉතින් කතා කරන්න කතා බහ කරලා වැඩකුත් නැහැ. රජයට කිව්වට ඉතින් ඒවල මේ කිසිම සැලකිල්ලකුත් නැහැ. ඉන්පස්සේ ඇවිල්ලා ආයි පටන් ගත්තා මගේ රස්සාව. මේක තමයි මගේ ජීවිතේම රස්සාව. මේක තමයි කරත්තේ තල්ලු කරනවායි ඩ්‍රයිවිං කරනවායි මේම තමයි. ඊට පස්සේ ආයි මේක ජීවිතේ කරගෙන හිටියා 2017 ආයි ගියා රට 2016 ගිහිල්ලා හවුස් ඩ්‍රයිවර් රියාදිගේ හිටියෝ. ඒ ගිහිල්ලා ආයි 2022-21 ආවා ලංකාවට. ඇවිල්ලා ගියේ නැහැ. ආයි මේ රස්සාව පටන් ගත්තා. අරගෙන කාලයක් කරගෙන යනකොට අර කොරෝනා කෝලාලය ආපුවට පස්සේ එලෝලු අර මොනවා ඒවා ඉති රස්සාව කරගෙන හිටියා. ආයි 2021 මං ගියා. 22 ගිහිල්ලා 23 හත්වෙනි මාසේ ලංකාවට ආවේ. අවුරුද්දයි මාස දෙකක් ඉඳලා මං ආවා. ඇවිල්ලා ඒත් මේ රස්සාව තමයි කරගෙන ඉන්නේ. මගේ ළමයි දෙන්නෙක් ඉන්නවා. හොඳට ඉගෙන ගන්න ඉඳලා දෙයියන්ගේ පීටෙන් හොඳටම උගත් විදිහට උගන්වලා දිනවා. දැනුත් ගෙදර තමයි ඉන්නේ මගේ දරුවා. දැන්දලා දීලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ඒගොල්ලෝ ඉතින් කරදරයක් නැහැ. ලස්සන්ට ජීවත් වෙනවා. මගේ රස්සාව කරගෙන මමත් පුළුවන් විදියට මගේ දරුවන්ට මන් දෙනවා. ඒගොල්ලෙන් ආබාධයක් නැහැ. ඒත් කියනවා තාත්තා යන්න එපා, කරත්තේ තල්ලු කරන්න ඕනේ නැහැ ඉන්න කියලා. ඉතින් එහෙම හිටියට බෑනේ. දැන් තමයි මගේ ළමයි කකුල තියලා දිනේ ජීවිතේට. ඉතින් ඒගොල්ලන්ට කරදර කරලා මට මේ රුපියල් 100ක් 200ක් අරගෙන ඒ මගේ මේකේ හරියන්නේ නැහැ. මැරණකම් මම මේ කරත්තේ තමයි තල්ලු කරන්නේ. ඒ මගේ ප්‍රතිපත්තිය. මගෙන් කිසි කෙනෙකුට කරදරයක් වෙන්න ඕනෙත් නැහැ. මට කිසි කෙනෙක්ගෙන් කරදරයක් වෙන්න ඕනෙත් නැහැ. මගේ අදහස ඒකයි. මම කවදාවත් මේ ප්ලාස්ටික් බඩුවක් විකුණනකොට බොරු කියලා දෙන්නෙත් නැහැ. චයිනා ජපාන් කියලා මේ හොරොත්තු දෙනවා කියලා කියන්නෙත් නැහැ. කැඩෙනවද? ඔව් කැඩෙනවා. පාවිච්චි කරන්න පුළුවන් දේවා මන් දන්නේ නැහැ. මගේ රස්සාවම තමයි. දියනේ කියලා මම එදේදාට අම්බ කළ කන කාකින්වත් අතපාල නැහැ. මට පාඩුවකුත් නැහැ. වැඩි ලාභයකුත් නැහැ. මගෙන් පුළුවන් විදිය මම කරගෙන යනවා. සමාරේමින් අය ඉන්නවා. ඉතින් අතපත දානවා, කුලප්පු කරනවා. මොකද්ද අපි කොච්චර හම්බ කරොත් මදි. ඒක හේතුව අද තියෙන කාල තත්ත්වය අමාරුව. ලයිට් බිල ගෙවා ගන්න විදිය නැහැ. වතුර බිල ගෙවා ගන්න විදිය නැහැ. ඒත් ඉතින් ගෙවාගෙන යනවා කොහොමාරි. සමාලාට වතුර බිල කපුලත් යනවා, ලයිට් බිල කපුලත් යනවා. ඉතින් ඒකත් දඩේ ගෙවලා ආයිතින් ගෙවනවා ඉතින්. ආහා මම කවදා රට ගියොත් හරි මම රට ගිහිල්ලා මේ සිග්‍රට් පැකට් එකයි ලයිටර් එකයි මේම තියාගෙන මේ යන මනුස්සෙක් නෙමෙයි. මට ඒව අල්ලන්නෙත් නෑ. අනිත් ඒක කලසම දාගෙන මේ කලස් පින්නන මිනිහ එදා ඉඳන් අදත් සරම තමයි. අර රට යන වෙලාවට විතරක් කලසම දාගෙන යන එක දාගෙන යන්න බෑනේ සරම. ඒ නිසා මට කියලා කිසි කෙනෙක් අද වෙනතුරු රජෙන්වත් මම රස්සාවක් ඉල්ලලත් නෑ. මට කියලා කිසි කෙනෙක් මේ සලකිල්ලත් නෑ. ඒ රජෙන් හෝ නාතියෝ නැත්තම් මේ හාජියාර් බාජියාර් කියන අයගෝ මං ඉල්ලලත් නෑ.
මම නෝමි මාසේ කිසි කෙනෙකුට සලාම් කියන්නේ නැහැ. ඒ මගේ ප්‍රතිපත්තිය. ඒ කියන්නේ නෝමි මාසේ සලාම් කියුවා සමහර අය හිතන සමා වෙන්න ඕනේ මම කියන එකට. මම ආගමයක් ජාතියක් ભેදයක් කියනවා නෙමෙයි. මගේ ප්‍රතිපත්තිය තමයි මම කියන්නේ. ඒ කියන්නේ නෝමි මාසේ හාජි අරකොල්ලන්ට සලාම් කියුවත් ඒගොල්ලෝ හිතන්නේ මොකද්ද? මෙයා මොනාර ඉල්ලන්න ආවිල්ලා ඉන්නේ බලාපොරොත්තු වෙලා ඉන්නේ කියලා මම ඒ නිසා සලාම් කියන්නේ. අනිත් දවසට ඕනම මිනිස්සුන්ට මම සලාම් කියනවා. ආයිබුවන් අස්සලාමු අලයිකුම් කියනවා. දෙයනේ කියලා කාටත් නයත් නැහැ. මගේ පාඩුව මම රස්සාව කරගෙන යනවා. මම කිසි කෙනෙක්ගේ ණයට අරගෙන මේ පොළු දාලා යමෙව නැහැ. මේ කරත්තේ කුලිය දවසට රුපියල් 100යි. මේ කරත්තේ තොරකම් කරගෙන ගියා. මාස 6ක් කරත්තේ නැතුව 1 රුපියල් 100 ගාන ගෙවාගෙන ආව මාස 6. ඊට පස්සේ මේ තොටලංග එක්කෙනෙක් මේ කරත්තේ අරන් තිබුණා. එයා විකුණලා දින එතන. එයා කුඩු කාරෙක් තමයි අරගෙන ගිහලා විශ්වල විකුණලා දින්නේ. ඒ කරත්තේ අයිතිකාර ඔයලා ඊට පස්සේ එයාට හම් වෙලා මා 5500ක් දුන්නා. එයා 9000 කිල්ලුවා මං කිව්වා අපි කරත්තේ අරන් ඔයා සල්ලි ඉල්ලන්න එපා පොලිසිය ගියොත් මේ කරත්තේ නිකන් ගන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ ප්‍රශ්න ඇති වෙනවානේ අපිට වෙලාවක් නැහැ ඒවලට රස්තිය අදු ගන්න. ඊට පස්සේ අයිල්ලපු ගාන දීලා කරත්තේ අරගෙන ආවා. ඒ වෙනකම් මාස 5ක් රුපියල් 100 ගාන ගෙවාගෙන ආවා. කරත්තේ අයිතිකාරට ගෙවන්න එපා විශ්වාස වෙන්නේ දුන්නේ. ඊට පස්සේ 5000 දීලා කරත්තේ එයාට අරන් දුන්නා. දැන් මේ සැරේ රට ගිලා ඇවිල්ලා ඒක මේ කරත්තේ එයාගේ තමයි. එයාගෙන් තමයි අරගෙන ඇවිල්ලා දැන් 150යි කරත්ත කුලි. කියන එකල කරගෙන යනවා. දැන් මම මැල්වත්තේ ඉන්නේ. මැල්වත්තෙන් පටන් ගත්තාම උදේට මැල්වත්තෙන් ගිහිල්ලා වීරකේසී ගාවෙන් ගිහිල්ලා එහෙම පොලිසිය ගාවෙන් ගිහිල්ලා නවගම්පුරේට දෙවනි නවගම්පුරේට දෙවනි නවගම්පුරේ ඒ වටරවමෙන් ඇවිල්ලා නව මේ පළවෙනි නවගම්පුරේට යනවා. ඒ ඔක්කොම වතු වල ලේන් 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 ගාන ඇවිදලා ආයෙත් ඇවිල්ලා ඒ පැත්තට ගිහලා මෙහෙම එනවා. ඇවිල්ලා මෙහෙම ගෙදර යනවා. ඉතින් කොහොමාරි දවසකට නෑ නෑ කියලා කිලෝමීටර් 40ක් කිලෝමීටර් 30ක් 35ක් 40ක් ඒ වගේ ඇවිදිනවා. කොහොමාරි දෙයනේ කියලා මට දැන් අවුරුදු 60ක් 61ක් වෙනවා. දෙයගේ පිටෙන් මම මෙඩිකල් ගියද්ද දාලා තිනවා, රට යනකොටත් දාලා තිනවා, රට ගිහිල්ලා දාලා තිනවා. අද වෙනතුරු දෙයනේ කියලා ප්‍රෙෂර්, සුගර්, කොලෙස්ටරෝල් කියලා කිසිම දෙයක් නැහැ. මම ඩ්‍රයිවිංත් කරනවා. හැබැයි ඩ්‍රයිවිං කාගෙන්වත් ඉල්ලලා ගිහිල්ලා කරන්නේ නැහැ. කවුරු හරි ගෙදරට ඇවිල්ලා නාන පොඩ්ඩක් එන්නකෝ කිව්වම ගිහිල්ලා කරලා දෙනවා. දෙයන් වහන්සේ කොහොමද මට ලැබීම තියලා තින්නේ? ඒක අල්ලා දෙයන් වහන්සේ වෙන්න පුළුවන්, බුදු සසුන් වහන්සේ වෙන්න පුළුවන්, ජේසුස් වහන්සේ වෙන්න පුළුවන්, ඕනම දෙවි කෙනෙක් මට කොහොමද ලැබීම තියලා තින්නේ? ඒ විදිහට ලැබෙනවා ඉතින්. දවසට 1000කුත් වෙනවා, 2000කුත් වෙනවා, 3000කුත් වෙනවා, සමාලන්න නැති දවසක් තියෙනවා. කොහොමාරි දවසට දෙයන් පිටින් 2000ට මොනාරි හොයාගෙන යනවා. යනකොට ඉතින් මුණුපුරාල මොනාරි අරගෙන යනවා. ගෙදරට යනකොට රුපියල් 500ක් ආයෙත් සීකට අරගෙන යනවා. අනිත් ඒ නෝනට රුපියල් 1500ක් අතර දෙනවා දවසේ වීදමට. මොනා කරොත් මැරෙනකම් මගේ දරු දෙන්න නම් මගේ ඇස් දෙකට වඩා උපන්. ඒ කියන්නේ මම දුක් විඳා වගේ මගේ දරුවන්ට දුක් විඳ මම දෙන්න කැමති නැහැ. මේ රස්සාව මගෙත් එක්ක ගියාද? මගේ දරුවන්ට නම් මං කීයටවත් මේ රස්සාව කරන්න දෙන්නේ නැහැ. කරන්න තිබුණත් කරෙත් කාදින්. තව කෙනෙක්ගේ හොරකම් කරන්න නැතුව ඉල්ලන්න නැතුව මේ රස්සාව මේ කියන්නේ ලැජ්ජාවක් නැහැ. කෙනෙක් ඉගෙන ගත්ත ළමයිනේ. මගේ දරුවා මේක කරන්න මම කැමති වෙන්නේ නැහැ. කරාට ප්‍රශ්නයක් නැහැ. අන්තිම මොහොතට බැරිම වුණොත් තව කෙනෙක්ගෙන් අතපාන්න නැතුව මේක කරාට ප්‍රශ්නයක් නැහැ. දැන් ඒගොල්ලන්ට කියලා ඉගෙනීමක් තියෙනවා. මේකයි ඉතින් අපිට කියලා කවුරුත් උදව් කරන්න ඉස්සරහට ඉන්නේ නැහනේ. අපි ඔළුව කසන්න කැමතිත් නැහැ. අර මන්ත්‍රීගෙන් මේ මන්ත්‍රීගෙන් කියලා ඔළුව කසන්න කැමතිත් නැහැ. ඔළුව කැසවට වැඩකුත් නැහැ. ඒකේ ඉන්නේ ඇතුළේ ඉන්නේ පක්කාලි වැඩ කරන උන්ට තමයි හරියන්නේ. අපිට ඒක හරියන්නේ නැහැ. නැත්තම් අපි මෙච්චර මාන්සි වෙනවා, මෙච්චර අය දඩිනවා. දැන් ටීවී වල පේනවා, පාරේ යනකොට පේනවා, කොච්චර ලොකු මිනිස්සු යනවා. කවුරු හරි කෙනෙකුට පුළුවන් නේ කරනවා නම් කරන්න පුළුවන්. නැද්ද? ඉතින් එහෙම මිනිස්සු නැහැ. දේශපාලනය කියන්නේ ඔක්කොම හොරු. අර රංජන රාමනායක මහත්තයා කිව්වා වගේ මුන් ඔක්කොම හොරු මචං කියපු වගේ තමයි ඇත්ත කතාව. ඒ දේශපාලන මෙහෙ කරනව නෙමෙයි, මට දේශපාලනේ වැඩක් නැහැ. ඉතින් කිසි කෙනෙකුගෙන් කිසිම උදව්වක් නැහැ නේ. අපි හම්බ කළා අපි කරනවා ඉච්චරයි. ඒ සමහර ගෙවල් වල වතු වල ගියාම දන්නවා ඒ අංකල් එනවා, ඒ තාත්තා එනවා, හරි අනුකම්පාවෙන් කතා කරනවා. මිනිස්සු අපරාධ කියන්න බෑ. ඕන කෙනෙක් දැක්කාම කොච්චර ලොකු තිරසන්නෙක් වුණත් මාව දැක්කහනේ පවුබං, අර අංකල් අර මනුස්සයා පවුබං කියලා අනුකම්පාවක් එනවා. කිසි කෙනෙක් මට වැරද්දක් කරලා නැහැ, ගහලා නැහැ, මේම බඩු උස්සලා හොරකම් කරලා නැහැ. කොච්චර ලොකු නපුරු තැන් වලට ගියතර කියන ඒ මනුස්සයාගේ බඩු හොරකම් කරන අහිනවා. ජීවිතේ ඉතින් ගියේ එක ගියා. ඒක ඉතින් හිතන එකෙම තේරුමක් නැහැ. දැන් තියෙන්නේ මගේ දරුවන්ගේ ජීවිතේ අනාගතේ, මගේ මුණුපුරලා අනාගතේ තමයි මම කල්පනා කරන්න ඕනේ. මගේ ජීවිතේ ගැන මම කල්පනා කළ වැඩක් නැහැ. මගේ ජීවිතේ ඉවරයි දැන් ඉතින්. දැන් ඉතින් මම වලට යන එක තමයි තියෙන්නේ. ඒ නිසා මම මේක විකුණලා කාර් ගන්න ඕනේ, බාර් ගන්න ඕනේ, ගෙවල් දොරකඩවල් ගන්න ඕනේ කියලා මට මගේ හිතීමක් නැහැ. මම දැන් වලට යන්නේ වයස. දැන් තියෙන්නේ මගේ ජීවිතේ වැඩිය මගේ දරුවන්ගේ මුණුපුරලා ජීවිතේ තමයි මම බලන්න ඕනේ.